అలాత్పాల్ నాయతన మీ ఆండ్ అతం హెంచయ్యగ్గే నియోజిత ఆయతన వాడు పత్కరన్న అతం ఫలాత్వల ఫలాత్ నిలదారింగే ఆంటుకారవరుంగే గుబ్బాయం వాడు పత్కరన్న ఫలాత్పాల్ నాయతన ఏ హరా మేరటే ప్రజాంతవాదය వరదాన కటుతు కరమిన్ తీయనවා ఫలాత్పాల్ నతవన కళ్యాణతుల ఇదిరిపత్తు అపేక్షకన్ బరపతల ప్రశ్నేకట ఇన్నවා నతవన క్రియావళి సంబంధ ఏ అపేక్షక గొన్నే ఇన్న రాజ్య సేవకయన్ బరపతల ప్రశ్నేకట ఇన్నවා ఏక నిసా ఫలాత్పాల్ నతవన కల్ దమనවා నం මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න ආණ්ඩුව මැදිහත් වෙන්න ඕන වහවහා මැදිහත් වෙන්න ඕන කියන කාරණාව සිහිපත් කරමින් මගේ අදහස් දක්වීම අවසන් කරනවා. ඔබ බොහොම ස්තුතියි. දැන් මම වෘත්ති සමිති ශිෂ්ත්‍රයේ නායකයෙක් වන සිරිසේන සහෝදරයා සමුමාජ පක්ෂයේ වෘත්ති සමිති මේවනේ සහෝදරයාට ආරාධනය කරනවා. දෙවිගාවේ සිටින මම ටීකේ සිල්සේන අන්දේ කංකර සම්මේලන යෝජි සභාපති පක්ෂයේ විසන්ති ලේකම් දැන් රටේ මුණපාදේ සත්‍ය මම හිතන්නේ අපි නොකිව්වට ඊ රාත්‍රියේ දැනගන්න ලැබෙන්නේ ගම්නාසලාට විදේශීය සමාගම් කීපයක නායකව ගෙන්නලා ජනාධිපති කාර්යාලයේ තිබ්බ සාකච්ඡා ඊර ඔවුන් එරින්ම කිව්වා ඇවිල්ලා තියෙන ආයෝජකයන් සියලු දෙනාම ජනාධිපතිතුමා පිළිඅරගෙන දැන් කොටස් වශයෙන් කැලේ වලට කල්ලා විකුණන්න හදන ඒවා ගණ්ඩ ආපු ඒ නියෝජිත තමයි ඊයේ එතෙන්ට ඇවිල්ලා සාකච්ඡා පැවැත්වි. දැන් මේ යන විදියට ගියොත් රාජ්‍ය ආයතන 120ක් වහන්න විකුණා දාන්න තිඹුරුපත් කරලා දැන් අවසන් කළා ඉවරයි. මේ අනුව ලාභ ලබන ආයතන විශේෂයෙන්ම දැන් ගත්තොත් දිලි බල මණ්ඩලේ එතකොට අපේ ෆැක්ටරි කෝපරේෂන් එක ටෙලිකොම් ආයතනේ ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් සමාගම මේවා සේරම විකුණන්න දැන් ලෑස්ති කරලා දිනවා. දැන් පළවෙනි පියවර පටන් ගත්තා ඊයේ අවසේ ඉඳලා බන්ජල් නීතිගත සංස්ථාවේ සියලු මෞර්ති සමිති ජාතික සේවා සංගමය ඇතුළු සියලු දෙනාම එකතු වෙලා දැන් වැඩවලින් ලෑස්ති කරලා ඉන්නවා. දැන් අදත් වැඩවලින් දිගටම යනවා. මම හිතන්නේ අවශ්‍ය වෙනකොට දෙල් දෙදීම සම්පූර්ණ නවතේවි. අද මේ අපේ මේ ඇමතිවරු පිළිපස්සේ ඉන්න සමහර අද කෝට්ටේ ඉන්න සමහර මන්ත්‍රීවරු කවුරුත් දන්නවා මේ රාජ්‍ය ආයතන දිගනීමට විරුද්ධව එදා මහින්ද මහත්තයාගේ ප්‍රධානත්වයෙන් අපේ දේශීය සම්පත් සුරකීමේ ව්‍යාපාරය කියලා ව්‍යාපාරය පටන් ගත්තා. ඒක හිටියේ ගැනම් කරු අපේ දලස් සහත්වරු නැතුවා. මයිතන්නේ ඒ රැස්වීමට මෙතන ඉන්න මේ අපි නායක සෞද දෙන්නම ආවා. දැන් අවුරුදු 20 ප්‍රතිශත තිබ්බේ. නමුත් දැන් අද මේවට විරුද්ධව කතා කරන අය පාර්ලිමේන්තු හොයා ගැනීම ඉතාම සුලබයි. ඒ නිසා මම අද මේ පක්ෂ නායක තුන්දෙනාගෙන් මිල්ලනවා කරුණාකරලා මේ අඬ පාර්ලිමේන්තු ඇතුළට ගෙනියන්න ගෙනිහිල්ලා නික මතක් කරන රටේ ජනතාවට අද තියෙන රටේ තත්ත්වය උඩ මේවා විකුණන කෑවට පස්සේ අනාගත පරම්පරාවට මොකද වෙන්නේ කියන එක දැන් අවුරුදු දෙකකින් ඉන්නවා මේක මේ විකුණන පස්සේ අද රණින් තෝමනාගේ කරන්න ලෑස්ති වෙලා ඉවරයි. ඒ නිසා අද ජීවත් වෙන්න අමාරුයි බොහොම අමාරුයි ඉන්න. අපි මේ සේවකෝ රාජ්‍යාන්ති පෞද්ගලිකාන්ති ඒ වගේ සංස්ථාන්ති ඉතාම සුළු ගැටුමක් ලබාගෙන ඉහළ පොලියකට ණය අරගෙන ඒ වගේ යවා ගන්න බැරුව ඉතාම අමාරු තත්ත්වයක වෙලා ඉන්න වෙලාවක මේ ආණ්ඩුව ගෙනියන මේ මරණකාරී වැඩපිළිවෙළ විරුද්ධ මේ රටේ සියලුම වැඩ කරන ජනතාව වැඩි ඈතක නොගෙහෙලා පාඩ බහින්න ලෑස්ති කියන එක පණිවිඩේ දෙවෙන් මගේ වචන සාදේ මම මේ අවසන් කරනවා. බොහොම ස්තුතියි. දැන් තමුන්නාංශේලාට වෘත්ති සමිති පැත්තට තවත් අදහස් ඉදිරිපත් කිරීමට මම ආරාධනය කරනවා මේ ප්‍රජාතන්ත්‍ර රාජ්‍ය සේවා වෘත්ති සමිති සම්මේලනයේ ලේකම් වන රංජිත් අතුල සහෝදරයා. මම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය සේවා වෘත්ති සමිති සම්මේලනයේ ලේකම් විශේෂයෙන්ම අද වෙනකොට MDR අතුල අද වෙනකොට කයින්තල් නීතිගත සංස්ථාව වැඩ වාදනයකට අවතීර්ණ වෙලා තියෙන මොහොතක්. විශේෂයෙන්ම අපි දන්නවා
කණිතෙල් සංස්ථාව පෞද්ගලීකරණය කරන්න පෙට්‍රල් සෙට් 450ක් රාජ්‍ය ආයතන 450ක් විදේශීය සමාගම් වලට බදු දීම සඳහා වසර 20ක කාලයකට බදු දීම සඳහා සැලසුම් සකස් කරලා තියෙනවා මට හිතෙන්නේ අපි දන්න රනිල් නොදන්න එක හේතුවක් තියෙනවා විශේෂයෙන්ම 1960 ගණන් වල සිරිමාව බණ්ඩාරනායක මැතිණිය කණිතෙල් නීතිගත සංස්ථාව නිර්මාණය කළේ ලංකාවේ ඩොලර් සංචිතය බහුජාතික සමාගම් විසින් එම රටවලට ඇදගෙන යෑම නිසා ඩොලර් සංචිතයේ හිඳීම නිසා විශේෂයෙන්ම මේ තෙල් අලෙවියේදී ඒ සමාගම් ලබන අධික ලාභය නිසා ආණ්ඩුවට සිදුවෙන පාඩුව වළක්වා ගැනීම සඳහා තමයි එදා කණිතෙල් නීතික සංස්ථාව නිර්මාණය කළේ. අද රනිල් වික්‍රමසිංහ නැත්නම් රනිල් විකුණුම්සිංහ අද සූදානම් වෙන්නේ මේ පෙට්‍රල් සෙට් 450ක් විදේශීය සමාගම් වලට දීලා ඊට පස්සේ එහි එන ලාභය ඔවුන් ඩොලර් වලින් තමන්ගේ රටවලට ඇදගෙන යනවා. එතකොට මේ ඩොලර් සංකිත හිඳෙන්නේ නැද්ද? මේ සරල න්‍යාය මේ රනිල් වික්‍රමසිංහ නොදැනීම පිළිබඳව ඇත්තටම අපි කනගාටු වෙනවා. විශේෂයෙන්ම අපි දන්නවා අද වෙනකොට සත්‍යවාදී වැළැක්වීමේ නවපනතක් ගෙනහල්ලා වෘත්ති සමිති මර්ධනය කිරීමේ සූදානමක් තියෙනවා. ඒක ජයා ජයවර්ධන තමයි පළවෙනි පනත ගෙනාවේ සත්‍යවාදී මර්ධන පනත. ඒකේ බෑනා විසින් මම හිතන්නේ දෙවෙනි එක මේ අවස්ථාව ඉදිරිපත් කරලා තියෙනවා මම හිතන්නේ විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහට ඕන වෙලා තියෙන්නේ තම මාමා අදුබායන් මාමා අදුබායන පනතක් තමයි දැන් කෙටුම්පත් කරලා තියෙන්නේ. ඒ හරහා සියලු වෘත්ති සමිති වල ක්‍රියාමාර්ග වලට දැඩි බලපෑමක් ඇති කිරීම සඳහා ඔහු කටයුතු කරනවා. ඒ මම හිතන්නේ ඒ හරහා ඔහුට හැකියාව ලැබෙයි කියලා ඔහු විශ්වාස කළත් කම්කරු පන්තිය කවදත් එහෙම මෙල්ල කරන්න හම්බ වෙන්නේ නැහැ. අද වෙනකොට කණිතෙල් නීතික සංස්ථාවේ සේකයෝ පාරටාව වගේ ජාතික රක්ෂණ සංස්ථාව ඒ වගේම ටෙලිකොම් ආයතනය වරාය විදුලි වල මණ්ඩලය වැනි ප්‍රබල ආයතන හෙට අනිද්දා මේ සඳහා මේ සටනට එක්වීම සඳහා දැනටමත් සාකච්ඡා වෙමින් පවතිනවා. ඒ නිසා රනිල් වික්‍රමසිංහ හිතනවා නම් කාංචන ඇමතිවරයා හිතනවා නම් කණිතෙල් නීතිගත සංස්ථාවේ සේකයන් මර්ධනය කළා ඔවුන්ගේ සේවකේ සේවාව අත්හිටවල එහෙම නැත්නම් ඔවුන්ට හමුදාව හරහා යම් යම් බලපෑම් කළා මේ සටන නිමා කරන්න පුළුවන් කියලා ඒක විහිළුවා. ඒක නිසා අපි විශේෂයෙන්ම අපි දන්නවා රනිල් වික්‍රමසිංහ මහත්මයාට මේ ත්‍රස්තවාදය රාජ්‍ය ත්‍රස්තවාදය මුදාහැරීමේ හොඳ ඉතිහාසයක් තියෙනවා. තමන්ගේ මාමණ්ඩිය කාලෙත් ඔහු රාජ්‍ය ත්‍රස්තවාදය මුදාහැරියා. ඔහු දැන් ජනාධිපති වෙලා මේ රාජ්‍ය ත්‍රස්තවාදය මුදාහරිමින් කම්කරු පන්තිය මර්ධනය කරන්න සූදානම් වෙනවා. ඒ විතරක් නෙමෙයි සියලුම රාජ්‍ය හා පෞද්ගලික ආයතන පෞද්ගලිකකරණය කරන්න සූදානම් වෙනවා. අන්තිමේදී අපේ දරුවන්ට අනාගතයේ නැති රටක් බවට පරිවර්තන කිරීමේ කාර්යභාරය තමයි මේ රනිල් වික්‍රමසිංහ කරන්නේ. විශේෂයෙන් මේක නිසා ඒ සඳහා කම්කරු පන්තිය විදිහට විශේෂයෙන්ම අපි සියලු දෙනාම පක්ෂපාත වර්ණ ભેදකින් තොරව එකමෙන් මේ රනිල් විකුණුම්සිගේ ආණ්ඩුවට එරෙහිව කටයුතු කිරීමට බලාපොරොත්තු වෙන බව ප්‍රකාශ කරමින් මම කියනවා. දැන් තමනාසලා අමතරනේ ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක එමෙන්ම අපේ සම්දානයේ නායක කෙනෙක් වෙන වාසුදේව නානායක වක්තාව සෞඛ්‍ය අපගේ තිස්ස සහෝදරයාගෙන් ස්ටීවන් සහෝදරයාගෙන් රන්ජිත් සහෝදරයාගෙන් තිලක් සහෝදරයාගෙන් අපේ විරසින් සහෝදරයාගෙන් අවසරයි අපේ හිතවත් ජනමාධ්‍ය වේදී සහෝදරවරුනි අපි ඉන්නේ මේ මොහොතේ ජාත්‍යන්තර මූල්‍යාර මුදලේ කොන්දේසි ගණනාවකට යටත් කරපු විසුමක තීන්දුව ලැබුණු වෙලාව හරියටම මේ වෙලාව වෙනකොට ආණ්ඩුව පැත්තෙන් එක කොන්දේසියක් ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් රටේ ජාතික සම්පත් විකුණා දැමීමේ වැඩපිළිවෙල
diat kirima sabavinma jatyantara mulya aramudale givisuma venuen karana ektara vidhyaka ektara vidhyaka pujawak katiyata mama nunna dinna kamathi. Kondisi ekasi ekolahat tiennya jatuhan termulia aramudile gimisun. Paling ini ekai indala agatnya wenakang kianu elawak nime meka. Ada tipenya perdana prasnya samai. Me dhaneta sidui tipenya data atiriya kawa raja sampat bikini me prasne. Dan me tipenya kota sidui tipenya dewal wela. Bakaurut danu api kaurut nojana, parlimentu at nojana, kabinet tekat nojana, hadis tiye menaike wima ateria, langka bangkulot raja bawate prakashikan, ia samaga merupiala pakara, ia samaga merupiala ikasia anu haete, tibunu dolare rupial tulsia hate menekang wadiuna, ia samaga merate minisungge murte wetu paduna. Merah itu yang udamne negara itu na anu pahat, ahar udamne negara itu na hatagan angwed, eva deng jamnyam pramanya angeng ngadu itu beno suluase, deh me udamne me pramanya nagino kota, sebab beten, hamade nagi me pahale beten, me nisa udatwu tatwet piliturak wasen, ada Master Seva ke jantah illano aturu di manawak rupiah bisi dahak. Pasuha hariya karwa danam balala meyati vetcha vipariyaseng Seva ke inge vatupayati vetcha adui ma ganam balala hariyat Seva ke inge vatupa stapita kirimat visala vaggimak rajet tiyan. Dan mama Konak ini dalam mereka kiyakini enwa atau ada, ader, mevi dia tevit, ader jana jiwitnya, besar, arbudya kita patkarla, megi wisume kondesi kriyatma kwenye belave, andu atu wamana, una, ita ikmanin, tamangge ki karukama penanne mulya aramudalete, me ape Kanjir tel sangstawi tel genmi ma bedahari ma gabada akhiri ma videsa company tunakata power. E karne sambandhen tamai ada kanjir tel sangstawi wedawardhanaya karambh vela tiye. Kamkaruwanta weda karanna aithiyak tiyena wagema weda nokarinimeth aithiyak tiyena. Ade kamkaruan sevakin tamange seva stane tamanta ahimi vima pilibanda chodanawa mul karagena anduwata viruddhawa tamang seven bahara vela thiyena mekata weda vardhanayak kiwwat ekai natat ekai kamkaruwanta aithiyak ka yutukamak thiyenawa weda karan e wage ma aithiyak thiyenawa Yutu kamak tiennya wede nukerin, tamangge serva stane rakaga. Mie serva stane, tamanta tamangge ilang paramparawate rakia sepuhi ustanya. Eka tamai ada kabeli karya, amete tindui kiben. Mang wiswas karnoa. Mee tirnya anjua, dana kau tuh anjua dana wa, mee kat tekkala inu wa, wisal virudya. Jana ta abagi virudya keno, mee ada, hani jadi sangsta be, sevakyo, ada wedin beh, wedavalin behar vela inne, hatena malakcya jana ta abagi, pratana wanu. Anduwa honda karom dannwa janatawage virodayak wage ma sevakinge virodayak eno
Joseph Stiglitz කියන්නේ Nobel ත්‍යාගලාභී ආර්ථික විද්‍යාඥයා. ඒ ආර්ථික විද්‍යාඥයා කියනවා මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම් කොන්දේසි වල දියවි තිබෙනවා රටවල් වල කැරලි කෝලාහල වල මතුවීම. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම් මගින් ඒ කොන්දේසි මගින් ඒ රටවල් වලට ඇති කරන හානියත් එක්ක ඒ රටවල් වල ජනතාවගේ නැගිටීමක් ඇතිවීම නොවැළැක්විය හැකි බව ඔහු පෙන්වලා තියෙනවා. ඒක තමයි මේ ඔබ ආදි දකිමින් ඉන්නේ. අපි මැයි දිනයට ලං වෙමින් ඉන්නේ. මැයි දිනය මේ ලෝකේ කම්කරු දිනයයි. ඒ වගේම ඔබ දන්නවා ලෝක කම්කරු ඉතිහාසයේ ලෝක කම්කරු සටන් ඉතිහාසයේ අද ලියවි තිබෙන්නේ ජයග්‍රහණයන්ගෙන් පසු ජයග්‍රහණ. තාවකාලික පසුබැසීම් මා පරාජයන් තිබුණත් මැයි දිනයේ හේතු වෙච්ච පළමු කම්කරු සටනේ කම්කරුවන්ගේ පරාජය තිබුණත් කාන්තා දිනය වූ අටවෙනිදා කාන්තාවන්ගේ සටනක පරාජයක් තිබුණත් ඒ තාවකාලික පරාජයන් ඒ පරාජයන් හරහා ලෝක ඉතිහාසය අද සටහන් වෙන්නේ කම්කරු පන්තියේ ජයග්‍රහණය. මම ඊට වඩා දිගට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉතාමත්ම කෙටියෙන් මම කියන්න ඕනේ මේ කංචන විජේසේකර මහතාට මේ ඇමතිකම කියන්නේ මුහන්දිරම් කමක් නෙමෙයි. තමන් කැමති ඕන දෙයක් කරන්න පුළුවන්. තමන්ගේ යථාර්ථවාදීයන් හැටියට මේ සේවකයින්ට සලකන්න පුළුවන් තානාන්තරයක් නෙමෙයි. එතුමාගේ බඳු ආකල්පයක් තියෙන බව මට සේවකයින්ගෙන් දැනගන්න ලැබුණා. ඊළඟට සෞභාග්‍යයේ දැක්මේ තියෙන වැඩපිළිවෙල මේ සේවකයන් තමන්ගේ වරම හැටියට බාර අරගෙන තියෙනවා. ඒක මේ ආණ්ඩුවේ වරමයි ජනවරමයි. නමුත් සේවකයන්ටත් ඒ ජනවරම තමන්ගේ වරමක් හැටියට සැලකන්න පුළුවන්. ඒ අනුව තමයි අද මේ සේවකයන් කියන්නේ ජාතික සම්පත් රැක ගැනීම සඳහා සෞභාග්‍යයේ දැක්මේ තිබෙන්නා වූ ඒ වගන්තිවල ක්‍රියාත්මක වගකීම අපේ කරපිට පැටවිලා තිබෙනවයි කියලා. ඔබ දන්නවා නැගෙනහිර ජාතිය රැකගත්තු හැටි. වෘත්තීය සමිති ඊළඟට ශික්ෂා සංවිධාන ඊළඟට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු සතු වෘත්තීය සමිති මේවායේ එකතු වීමකින් තමයි එදා නැගෙනහිර ජාතිය බේරගත්තේ. මේ රටේ කම්කරු ඉතිහාසයේ අපි හොඳටම දන්නවා කම්කරු සටන් පරාජයන්ට ගිහින් තියෙනවා. 1937-48 ගත්තත් ජයග්‍රහණයන්ට ගිහින් තිබෙනවා. 53 හර්තාලය ගත්තොත් ඒක මහා ජයග්‍රහණයකට ගිහින් තිබෙනවා. මහා සමස්ත වැඩවර්ධනයක් එක්ක ওই විදිහට ආපු කම්කරු ඉතිහාසයේ අද ලියවි තිබෙන්නේ ජයග්‍රහණේ වාක්‍යය. ඒ නිසා මෙය අපේ කම්කරු ජනතාවට ශක්තියක් වී තිබෙනවා. තමන්ගේ මේ අද ගෙනියන සටන වෙනුවෙන් හමුදාව දාලා තියෙනවා. තෙල් බෙදාහරි මේ හිතනවාද හමුදාව දාලා හැමදාම තෙල් බෙදාහරි ඉන්න පුළුවන් කියලා? හමුදාවෙන් මේ වැඩේ කරගන්න පුළුවන් නම් ඔබ දැනගත යුතුයි මේ සේවක සංඛ්‍යාවක් ඉන්න ඕනේ නැහැ ලෝකේ පුරා ලක්ෂ ගණන්. ඒ හැම රටකම ආඥාදායක රටවල් වල හමුදාව දාලා පුළුවන් වැඩ කරා. ඒ හමුදාව දාලා වැඩ කරන්න ආදාපු දකුණු ඇමරිකාවේ ඒ සියලුම ආඥාදායකත්වයන් පරාජය වෙලා තියෙනවා. අද නැවතත් කම්කරු පන්තිය නියෝජනය කරන වාමාංශික සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ලතින් ඇමරිකාව පුරා නැවත බිහි වෙලා තියෙනවා. මේ තමයි ලෝක ඉතිහාසය. මේ රටේ අපේ ආණ්ඩුව හිතන් නරකයි ලංකාවේ කම්කරු නීති මියගොස් තියනවායි කියලා. ලංකාවේ කම්කරු නීති තවමත් තිබෙනවා. ඒ කම්කරු නීති අනුව කම්කරුවන්ගේ සේවය කම්කරුවන්ගේ සේවා කොන්දේසි සේවා යෝජකයන්ගේ වගකීම් මේවා පිළිබඳ බන්ධනීය නීති තියෙනවා. ඒ නීති පාගගෙන
මේ ආණ්ඩුවට පුළුවන් කියලා හිතනවා නම් මේ උද්ගත වී තිබෙන තත්ත්වයට මුහුණ දෙන්න මම හිතන්නේ ඒකේ ලොකු වැරදීමක් තියෙනවා. දැන් මේ සේවක ජනතාව අවසාන වශයෙන් ආණ්ඩුවට නොටිස් දුන්නා. දැන් ගිවිසුම අත්සන් කරන්න පෙර අපි ලෑස්ති දිගට යන මහා වැඩ වර්ජනයකට එකතු වෙන්න. ඒ කැඳවීම කරේ DMO එකකින් සමිති මං හිතන්නේ 14ක් 15ක් විතර තිබුණා ප්‍රධාන මධ්‍යස්ථාන. මොකද්ද රනිල් කිව්වේ? රනිල් කිව්වා නෑ නෑ මෙන්න ලිඛිතව මගේ එකඟත්වය ඔබ සමග සාකච්ඡා කරා. මෙන්න මම ලෑස්ති ඔබ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උදවිය එක්කත් සාකච්ඡාවකට මුණගස්සන්. මොකද ඒකෙන් පෙන්නුවේ ආණ්ඩුවේ පසුබෑමක්, ආණ්ඩුව පස්සට අඩිය ගැනීම. ඒ නිසා මේ කනිස තෙල් සේවකයින් අද ආරම්භ කර තිබෙන තමන්ගේ වැඩපළ රැකගැනීමේ ක්‍රියාවලිය තුළ මේ කනිස තෙල් සංස්ථාවේ ඉතිහාසයට අපි යොමු විය යුතුයි. ඔබ දන්නවා දන්නේ බංකරින් කියන්නේ මොකද්ද කියලා? බංකරින් කියන්නේ නැව්වට හා අහස යානාවට සැපීම. ඒ පිළිබඳ ඒකාධිකාරයේ තිබුණේ ඛනිජ තෙල් සංස්ථාව. ඒ මගින් ලැබුණේ අතිවිශාල ලාභයක් ඩොලර් වල. ඒ ලාභය පාවිච්චි කළා පාරිභෝගික ජනතාවට සහන ගණනාවක් දුන්නා, භූමි තෙල් අඩුමිලට දුන්නා, ඩීසල් අඩුමිලට දුන්නා. එදා කොහොමද මේ අඩුමිලට දුන්නේ? මේ ඉතිහාසය දන්නේ කංචන විජේස්ටේක. බංකරින් වලින් ලැබුණු අතිවිශාල ලාභය ජනතාවගේ සහනදායි මිල ගණන් වලට එකතු කළා. මම ඉතින් ඔබගේ කාලය මීට වඩා ගන්නෑ. ඔබගේ ප්‍රශ්නවලට අපි මුහුණ දී යුතුව තිබෙනවා. අවසාන වශයෙන් මට කියන්න තිබෙන්නේ ලාංකීය ජන ජීවිතයේ රුධිරය හා සමානයි මේ ඛනිජ තෙල්. ඒ නිසා මේ ඛනිජ තෙල් සංස්ථාවේ ක්‍රියාකාරීත්වය සමාගම් වලට පාවා දීම මේ රටේ ජන ජීවිතයේ පාවා දීමක් හැටියට හඳුන්වා දෙමින් මගේ වචනය මෙයින් හමාර කරනවා. ඔබගේ ප්‍රශ්න වලට ධන්නවාද. සහෝදරවරුනි, මේ ප්‍රශ්න වලට බහින්ද පෙර මේ කීප දෙනෙක් මාධ්‍යයන් ප්‍රමාද වෙලා පැමිණුණා. මම කෙටියෙන් ඒ කිව්ව දේ ඉදිරිපත් කරලා ඒ ගැන යමක් කියලා අපි එතකොට මේ ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න කටයුතු කරමු. කියන්නේ අපට තියෙන දරුණුම මම හිතන්නේ ඉතිහාසයේ දරුණුම අභියෝගය තමයි අපි අද මුහුණ දෙන්නේ. ඒක තමයි ඇමරිකාව අපේ මේ මම සමසමාජ පක්ෂ ප්‍රමුඛ මේ බ්‍රිතාන්‍ය පාලනය මේ අපේ රටෙන් පිට කිරීමට හිරබත් කාලා එහෙම මේ සටන් කළා. ඒ සටනින් පස්සේ ලැබුණු නිදහස ස්වෛරිභාවය දැන් නැති කරන වැඩපිළිවෙලක් තමයි දැන් ක්‍රියාත්මක කරන්නේ. ඇයි රනිල් වික්‍රමසිංහ සෝෆා කියන ඒ යුද කඳවුරක් මෙහි පිහිටීමේ යෝජනාව ක්‍රියාත්මක කරන්න කටයුතු කරගෙන යනවා? මට පේන හැටියට ගිවිසුමකින් තොරව වුණත් ඒක කරන්න ඉඩ තියෙනවා. ඒකම MCC ගිවිසුම තුළින් අප රට ඒ ඇමරිකාවේ බහුජාතික සමාගම් වලට ඍජුව සූරා කෑමට දොර අරින මේ ජාතික අපේ ජාතික ආර්ථික වැඩපිළිවෙල සම්පූර්ණයෙන්ම නැති කරලා දාලා ඒ අයගේ සූරා කෑමට දොර අරින්දයි කටයුතු කරන්නේ. මෙන්න මේ ආකාරයට ක්‍රියා කරගෙන යනවා මේ වර්තමාන ආණ්ඩුව තුළ. එලිපිට මට පේන හැටියට කිසිම ගිවිසුමක් අත්සන් කරන්නේ නැහැ. ඒ අය මේ
හමුදා මෙතන අපේ රටට ඇතුල් වෙන්න පුළුවන් මේ අපේ වේගවලට මේ බලන්නත් බෑ ඕන තුවක්කු කාල තුවක්කු ඕන දෙයක් අරගෙන එන්න පුළුවන් රටේ යුනිෆෝම් ඇමරිකන් යුනිෆෝම් අඳගෙන ඕන තැනකට යන්න පුළුවන් ඒගොල්ලන්ට අපේ නීතිය බලපාන්නේ නැහැ මේ ඔකිනාවා ජපානයේ ඔකිනාවා දූපතේ මේ වාගේ ගිවිසුම අස්සම් කරලා මේ කාන්තාවන් දූෂණය කරනවා මේ බීලා මිනිස්සු වෙඩි තියලා මරනවා නමුත් ජපානයේ නීතිය බලපාන්නේ නැහැ සම්පූර්ණයෙන්ම ඇමරිකාවේ නීතිය අනුව තමයි ක්‍රියාත්මක කරනවායි කියලා ඒගොල්ලන්ට සුළු දඬුවම් තමයි ලැබෙන්නේ. ඉතින් මේ වාගේ තත්වයකට තමයි අප රට ගේන්න හදන්නේ. ඉතින් මේක කළොතින් අපට මේ කුඩා රටක් හැටියට ජපානයට බැරි නම් ඇමරිකාවේ ඒ නීති වලට විරුද්ධව කටයුතු කරන්න අපට පුළුවන් වෙයිද බෑ. ඉතින් සහෝදර සහෝදරනේ මේක එක පැහැදිලිව ඉතිහාසයේ තුල මේ ධනපති ක්‍රමේ විටින් විට ඇති වෙන ආර්ථික අර්බුද තියෙනවා. මේ දරුණුම ආර්ථික අර්බුදයට 1972-73 මේ සිරිමාව බණ්ඩාරනායක මැතිණියගේ ආණ්ඩුවේ මුදල් ඇමති හැටියට ආචාර්ය එන්.එම්. පෙරේරා මැතිතුමා ඒකට විසඳුම් හොයාගත්තා. ඒ විසඳුම් දැන් ක්‍රියාත්මක කරන්න පුළුවන්. අපි ඒක යෝජනා කරලා තියෙනවා. එතුමාට පුළුවන් වුණා බින්දුවට බැහැලා තිබුණු විදේශ විනිමය සංචිතය ඩොලර් බිලියන 4කට නගන්න අවුරුදු දෙකක් ඇතුළත. ඒ එකම එතුමාට පුළුවන් වුණා අයවැය ලොකු අවාසියක් තිබුණ අයවැය මාසිදායක අයවැයක් වෙන්න 1975. නමුත් කණිකාට කියන්න අපේ සමසමාජ පක්ෂය ආණ්ඩුවෙන් පිට කළා. ඊට පස්සේ කොමියුනිස්ට් පක්ෂයත් යන්න සිද්ධ වුණා. සම්පූර්ණයෙන්ම 77 ඉඳලා රට නව ලිබරල් ඒ වැඩපිළිවෙල අනුව පලි පුද්ගලයා මතුවෙන සාමූහික ප්‍රතිපත්ති අත්හැරලා දාලා මේ අපේ රටේ තියෙන සමගිය නැති කරන වැඩක් තමයි ආරම්භ කරලා තියෙන්නේ. රනිල් වික්‍රමසිංහ අපිව කැඳෙව්වා මේ ජාතික ප්‍රශ්නය විසඳීමට කියලා සාකච්ඡා දෙකකට. මොනවද ඉදිරිපත් කළේ? සර්වපාක්ෂික නියෝජිත කොමිටියේ සභාපති හැටියට මම අවුරුදු තුනක් වාර 127ක් අපි සාකච්ඡා කරලා පක්ෂ නායකයින් එක්ක මේ සියලු මේ සුළු ජාති නියෝජනය කරන පක්ෂ එකඟ වුණා මේ ද්‍රවිඩ ජාතික සන්ධානය අර. ඉතින් මම මේ වරත් එතුමාගෙන් ඇහුවා ඇයි ඔබතුමා ඒ APRC වාර්තාවත් ඊන් පසුව යුද්ධෙන් ඇතිවෙන දෙමළ ඇයට හානිය නැති කරන LLRC වාර්තා ඇයි ඒ වාර්තා දෙක පදනම් කරගෙන මේ සාකච්ඡාව තියෙන්නේ එක ඇති කරන්නේ නැත්තේ කියලා එතුමා ටික වෙලාවක් ඉඳලා කිව්වා මම මේ ෆෙඩරල් ක්‍රමයට විරුද්ධයි එච්චරයි කිව්වේ. ඉතින් මෙතන හොඳටම පැහැදිලි මේ මෙතුමා ජාතිවාදයේ අවසන් පසුබිමක් ඇති කරලා තියෙනවා. ජනතාව මේ රට වැරදි තැනට ගෙනියන ආණ්ඩුවට විරුද්ධව මේ මතුවෙලා සටන් කරන්න පටන් ගත්තාම එතකොට අපිව බෙදන්න ජාතිවාදය පාවිච්චි කරලා ඒ වගේම තුවක්කුවක් පාවිච්චි කරලා කටයුතු කරන්නයි බලන්නේ. මේ දරුණු අභියෝගය තමයි අප ඉදිරියේ තියෙන්නේ. ඒකට අපිට ඉඩ දෙන්න බෑ. දැන් මේ කෙටියෙන් සඳහන් කරමින් මම තමුන් වහන්සේලාට ආරාධනය කරනවා ඕන ප්‍රශ්න